Live ICT A Plus Guide with Samira Rajapaksha sir. සැකකල දත්ත පැය ICT students ලා හැමෝම දැක කාඩ් කරෙන් පිළිගන්න අපේ අලුත්ම වීඩියෝ එකට අද අපි කතා කරන්නේ grade 88 ICT වල lesson එකක් අද අපි කතා කරන්නේ දැන් අපි කලින් lesson එකේදී class එකේදී කතා කරා insert tab එකේ insert වල එකකට එන කයි එක screenshot වලට එන chart screenshot වලට එන කම්බ එතකොට අපි insert tab එක ගැන කලින් කතා කරා insert tab එකෙන් අපි කරන්නේ page එකට මොනවා හරි දෙයක් insert කරන එක example එකකට cover page එකක් වෙන පුළුවන් blank page එකක් ඒත් එකම table එකක් picture එකක් shape එකක් smart chart එකක් chart එකක් වගේ වෙන්න පුළුවන් අද අපි කතා කරන්නේ hyperlink bookmark කියන එක ගැන එතකොට hyperlink කියලා කියන්නේ අපිට පුළුවන් අපේ document එකේ type කරන මොනවා හරි word එකක් මම මෙතන type කරනවා live ict a plus guide live ict a plus guide live ict a plus guide with samira rajapaksha type කරන මෙතන අපේ මේක click කරාම මේ company එකේ website එකට යන්න දෙන්න පුළුවන් hyperlink එක එතකොට මම click කරා ඊට පස්සේ මෙන්න මෙතන අපිට ෆයිල් එකක් select කරන්නත් පුළුවන් අපිට මොකක් වෙබ්සයිට් එක type කරන්න මේ විදිහට type කරලා okay කරාට පස්සේ මේක hyperlink එකක් විදිහට change වෙනවා ඊට පස්සේ අපි document එක read කරන් යන ගමන් ඒක උඩට mouse එක ගෙනියලා දැන් keyboard එකේ මෙතන කියනවා මොකද shortcut එක කියලා control එකත් එක්ක මේක click link එක click කරාම අපිට පුළුවන් මේ වෙබ්සයිට් එකට direct වෙන්න. එතන අපි document එකක් ගත්තොත් ඒ document එකේ තියෙන මොනවා හරි important point එකක් වෙබ්සයිට් එකකට වගේ එහෙම නැත්නම් වෙන file එකකට link කරන්න ඕනි නම් අපිට පුළුවන් hyperlinks වලින් link එකක් add කරන්න. ඒත් එකම bookmarks live ICT A plus guide with Samira Rajapaksha sir. Live ICT A plus guide with Samira Rajapaksha sir. Live ICT A plus guide with Samira Rajapaksha sir. Live ICT A plus guide with Samira Rajapaksha sir. දැන්යි document එකේ මුලට මම එනවා. ඇවිල්ලා bookmark වලට ගිහලා කලම්බු කියන එක select කරලා go to click කරනවා. එතකොට අන්න එතෙන්ට direct වෙනවා. ඊළඟට මම SL කියන එක select කරලා go to click කරනවා. එතකොට එතෙන්ට direct වෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි දන්නවා bookmark එකක් කිව්වම අපිට පොතකට bookmark එකක් දාන්න පුළුවන්. bookmark අපි සමහරවම දැකලා තියෙනවා. අර ribbon එකක් වගේ එක පොඩි cardboard වලින් හදපු bookmark එක. ඒකට bookmark එකෙන් අපිට සාමාන්‍ය පොතකදී කරන්න පුළුවන් දේ තමයි ඒ පොතේ අපි මොනවා හරි කියවපු පිටුවක් mark කරලා තියාගන්න පුළුවන් bookmark එක දාලා. එතකොට අපිට ආයෙත් එතන ඉඳන් කියවන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතනදී මේ MS Word වලදීත් අපිට bookmark එකක් දැම්මොත් ඒ අදාළ bookmark එකේ bookmark එක දාපු දැන්ට quickly delete වෙන්න පුළුවන්. document එක miss call කරන්න නැතුව ඕනි තැනට bookmark එකෙන් ගිහිල්ලා ඩිරෙක්ට් වෙන්න පුළුවන්. එතකොට අපේ document එකේ මොනවා හරි වැදගත් තැනක් තියෙනවා නම් අපිට ඒක bookmark කියන එක use කරලා ඩිරෙක්ට් වෙන්න පුළුවන්. Live ICT A+ guide with Samira Rajapaksha sir. මම හිතනවා එතකොට ඔයාලට මේ insert tab එකේ අපි කලින් tools ටික class එකේදී කතා කරා hyperlink කියන එකයි bookmark කියන එකයි එක ගැන දැන් පැහැදිලි ඇති කියලා. මේක වලට note එකක් දාගන්න ඕනේ නම් මේ note එක tool එකට දෙකෙන් ඉච්චම් පෙන්නනවා මොකක්ද ඒකින් කරන්නේ කියලා hyperlink කියන එක ගත්තොත් ඒකේ add hyperlink create a link in your document for quick access to a web page and file. එතකොට අපිට hyperlink එකක් දාලා quickly web page එකට එහෙම නැත්නම් වෙන page එක document එකට access කරන්න පුළුවන්. මේකේ තියෙන වෙන file එකකටවත් access කරන්න පුළුවන් අපේ අර කලින් ගියපු path එකෙන් ගිහිල්ලා file එකක් එතෙන්ට add කරලා link එක වෙනුවට ඊළඟ bookmark කියන එක ගත්තොත් bookmarks work with hyperlinks to let you jump to a specific place in your document. එතකොට මෙතන මේ bookmark එකෙන් කරන්නේ අපේ document එකේ තියෙන specific place එකකට direct වෙන්න අපිට අවස්ථාව ලබා දෙන එක. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකාවද ආයෙත් මම ගිහින් මෙතන පෙන්නුවොත් ශ්‍රී ලංකා click කරාම ශ්‍රී ලංකා කියන තැනට එනවා. කලම්බු කියලා click කරාම click කරලා go to world ඒක select කරලා go to world කියන පස්සේ අපිට ඒ අදාළ තැනට direct වෙන්න පුළුවන්. එතකොට මම හිතනවා ආට දැන් hyperlink කියන එකයි bookmark කියන එකයි පැහැදිලි ඇති. අපි හිතන් අනිත් tools ගැන ඊළඟ වීඩියෝ එකේදී බලමු. මේ වීඩියෝ එක නම් මෙතනින් එන් කරමු. ඉක්මනටම අපි හිතන් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Thank you very much. Live ICT A+ guide with Samira Rajapaksha sir.